මේ ආණ්ඩුවෙන් කියන්නේ නැතුව ස්වේච්ඡාවෙන් මේ වෙනකොට වෙළඳ සංගම් තමන්ට මරණ බිය නිසාම වෙන මොකක්ින්දවත් නෙමේ මරණ බිය නිසාම අද මේ වෙනකොට වෙළඳ සංගම් නගර වසහා දමන්න පටන් අරගෙන තියෙනවා හැබැයි ආණ්ඩුව මේකටත් චෝදනා කරනවා විපක්ෂයට මේ ආණ්ඩුව කියන්නේ මේ දේශපාලන කුමන්ත්‍රණයක් නිසා තමයි මෙහෙම කඩවල් වහන්නේ මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවට තමන්ගේ ව්‍යාපාර කඩාකප්පල් කරගන්න කිසිම උමනාවක් නැහැ දේශපාලනය කරන්න. ඒ අයට දේශපාලන මත තියෙන්න පුළුවන්. නමුත් ඉතාවකීමෙන් කියන්නේ බහුතරයක් මේ ආණ්ඩුව පිටවන්න මේ ජනාධිපතිවරයා පිටවන්න 69 ලක්ෂයක් අතර ඉන්න ව්‍යාපාරිකයින් පිරිසක් තමයි මේ වෙනකොට මේ ආණ්ඩුවෙන් බේරෙන්න. මේ ආණ්ඩුවේ නිසා මරණයට පත්වෙන එක රෝගයට පත්වෙන එක කොවිඩ් හැදෙනකින් බේරෙන්න තමයි අද ස්වේච්ඡාවෙන් මෙහෙම නගර ව්‍යාපාර වෙළඳ සංගම් තුලින් වහගෙන යන්නේ. ඔබට පේනවා ඇති මේ වෙනකොට මේ ලෝකයේ ලක්ෂ 10ක් ජනගහනය ලක්ෂ 10ක ජනගහනයේ ඉන්න රටවල් එක්ක සංසන්දනය කරනකොට ලක්ෂ 10කට මරණ සංඛ්‍යාවෙන් දැන් මේ වෙනකොට අපි මැලේසියාවට පමණයි දෙවැනි මැලේසියාට පමණයි දෙවැනි මැලේසියාව ශ්‍රී ලංකාව ඉන්දුනීසියාව තමයි මේ රටේ තියෙන්නේ මේ වෙනකොට ලක්ෂ 10කට මරණ දෙවැනියට වැඩිම රට බවට පත් වෙලා තියෙනවා ඒ වුණත් අපි දැක්කා ඊයේ දිනේදී පෙරේද මේ පහුගිය සතිය ඇතුළතත් මේ රට මේ ලෝකේ රටවල් වල නායකයන් ක්‍රියාත්මක කරපු හැටි මේ ලෝකේ නායකයන් ක්‍රියාත්මක වෙන්නේ ඇත්තටම කොවිඩ් ආසාදිතයින් එක්කෙනෙක් දෙන්නෙක් හම්බෙනකොට නගර ලොක්ඩවුන් කරනවා රටවල් ලොක්ඩවුන් කරනවා ඔබ දැක්කා නව ශ්‍රීලන්තයේ ජනාධි අග්‍රාමාත්‍යවරිය මේ ඒ නව ශ්‍රීලන්ත රට ලොක්ඩවුන් කරා එක ආසාදිතයෙක් ඉන්නකොට ඒ වගේම ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ආසාදිතින් දෙන්නෙක් ඉන්නවා කියලා ලොක්ඩවුන් කරා. නමුත් අද මේ රටේ ඇති වෙලා තියෙන දේ මොකද? මේ රටේ ඇති වෙලා තියෙන්නේ මෙච්චර මේ දහස් ගණනක් කොවිඩ් ආසාදිතින් වාර්තා වෙනකොටත් මරණ 200කට ආසන්න ප්‍රමාණයක් දිනකට වාර්තා වෙනකොටත් නිල වශයෙන් ඔබ කවුරුත් දන්නෝ නිල නොවන ආකාරයෙන් මේ මරණ මීට වඩා තව 3-4 ගුණයක් වැඩි වෙන්න පුළුවන් ආසාදිතින් සංඛ්‍යාව මීට වඩා 3-4 ගුණයක් වැඩි වෙන්න පුළුවන් ඒක මම මේ වෙලාවේදී කියන්නම් ඊයේ මාධ්‍යෙන් අපිට දැනගන්න ලැබුණ දිස්ත්‍රික්ක කීපයක දැන් කෑගලු දිස්ත්‍රික්කයේ ගත්තොතින් 16 වෙනිදා වසංගත රෝග විද්‍යාංශයෙන් කියන්නේ 13යි නමුත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කියනවා 505ක් කියන්නකෝ 30-40 ගුණයක් වැඩි breaking.lk